කෙලෙස් මල නිසාවෙන් සංසාර සංචාරයක් ඇවිදා ඔබත් මමත් මේ සසර කතරෙහි බිය අවබෝධ කොට ගැනීමට හැකි ලෝතුරු දහමේ සෝය විදීමට පුණ්‍යවන්තයෝ වුණා. සදහවතුනි, ලෝකයෙහි සත්වයා කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් යම් දහමක් දේශනා කොට වදාළේද ඒ තිලෝවග බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය. ඒ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන ඒ දහම අනුව තම ජීවිතය හැඩගසා ගැනීම සඳහා උත්සුක වන රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය දේශයේ රන් පහන් ටැඹ වටා එක් රොක් වන අපේ දයාබර ලක්ෂ සංඛ්‍යාත වූ ප්‍රේක්ෂක හිතයිසීන්ට සූදානම් අදත් මේ පින්බර සන්ධ්‍යාවේ ජීවිතයට වටිනා වූ අර්ථවත් වූ දහම් කරුණක් අවබෝධ කොට දීමට. සදහවතුනි, අපි දහම ශ්‍රවණය කරමු. ශ්‍රවණය කරන සියලු දහම් කරුණු ජීවිතයට බද්ධ කර ගැනීම සඳහා අපි සියලු දෙනා නිරන්තරව උත්සාහ දරමු. ඒ තුළින් යහපත් වටිනා වූ මිනිසත් ආත්ම භාවයක් නිර්මාණය කර ගැනීමට ඔබට මට පිළිවන්කම ලැබේවි. සදහවතුනි, අද ඔබේ ආලින්දයට මේ උතුම් ධර්මදේශනාව සමීප කිරීම සඳහා ධර්මදේශනාවෙහි සැදැහැබර දායකත්වය ලබා ගනිමින් කටයුතු කරන්නට යෙදෙන්නේ මාතලේ කයිකාවල පල්ලේ වේරේගම කුමාරී අමුණුගම අදරණීය ස්වාමී දියණිය, එවැගේම අනුෂා අමුණුගම, මංගලා අමුණුගම, ජනිත අමුණුගම, අමිල අමුණුගම යන ආදරණීය දූපුතුන් සියලු දෙනා, එවැගේම ඉන්දික වලිසුන්දර, සුමිත් තෙන්නකෝන් යන බෑනාවරුන් දෙදෙනා, ගීතිකා පෙරේරා, දිනුෂා දුනුවිලි යන ලේලිවරුන් දෙදෙනා, රහල් නදුන් මතීෂ සඳුල් පමෝද් අවීෂ දනිදු පූජනී සහ රුවන්තී යන මුණුබුරු මිනිබිරියන් සියලු දෙනා ඇතුළු පවුලේ නෑදෑ පිරිසගේ සැදැහැබර දායකත්වය නිසාවෙන්. එම පිරිස මේ උතුම් ධර්ම දේශනාවට සැදැහැබර දායකත්වය ලබා දෙමින් ප්‍රාර්ථනය කරන්නට යෙදෙනවා. පල්ලෙවේරේගම අංක 211 ඒ ධර්ණ නිවසේ පදිංචි හරිචන්ද්‍ර බණ්ඩාරනායක අමුණුගම ආදරණීය පියතුමාගේ 80 වන ජන්මදිනය වෙනුවෙන් ආදරණීය පියතුමාට ආශිර්වාදයන් ප්‍රාර්ථනා කිරීම සඳහා, එවැගේම පවුලේ සුජීවත්ව සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කිරීමටත්, මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත්, එවැගේම මේ උතුම් දහම් දේශනාව ලොවට හිතසුව පිණිස දේශනා කරන අපේ ගෞරවනීය දේශකයාණන් වහන්සේට රන්ගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේහි නිර්මාතෘවර ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට සෙත ශාන්ති අභිවෘද්ධිය ප්‍රාර්ථනා කිරීමට, එවැගේම අද නිවසේ ආලින්දයේ සිට අප සමග ඒකාත්මික වෙමින් මේ උතුම් ධම් දේශනාව ශ්‍රවණය කරන දයාබර ඔබට සෙත ශාන්ති අභිවෘද්ධිය ප්‍රාර්ථනා කිරීම කියන උදාරතර පැතුමන් මුදුන්පත් කරගෙන අද මේ උතුම් ධම් දේශනාවට සැදැහැබර දායකත්වය ලබා දෙමින් කටයුතු කරනවා. දායකත්ව ලැබී සැම ප්‍රාර්ථනා කරන යහපත් පැතුම් සියල්ලක්ම සඵල කර ගැනීම උදෙසා සදහවතුනි මේ පින්කම හේතු වාසනා වේවා. එවැගේම අදත් සුපුරුදු පරිදි සුපුරුදු සෙනෙහස සහිතව දේශයේ රන් පහන් ටැඹ වටා එක් රොක් වූ ඔබත් පතන පැතුමන් සඵල වේවායේ ප්‍රාර්ථනය කරමින් සදහවතුනි දැන් උතුම් දහම් දේශනාව ශ්‍රවණය සඳහා අපි සූදානම් වෙමු. අද මේ උතුම් දහම් දේශනාව රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය ඔස්සේ සමස්ත ලෝකයාටම දේශනා කිරීමට අපේ ගෞරවනීය ආරාධනයෙන් පින්බර වූ දම් සභා මණ්ඩපයට වැඩම කොට වදාරන්නට යෙදුනේ රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම කතික පූජ්‍යපාද විජිතපුර ධම්මදින්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සිහිපත් කළ යුතුමයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය සහ රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්සේ නිතර දහම් දේශනා ලෝකයට දේශනා කරමින් ඔබගේ මේ පුහුදුන් ජීවිතය ලෞතුරු දහමින් සන්නද්ධ කර ගැනීම උදෙසා නිරන්තරව අපට උරදෙන උතුම් යතිවර ආනන්ද මහසේ නමක්. සදහවතුනි, චිරාගත සම්ප්‍රදායන කුලව දැහත් පිළිගන්නවා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් ධර්ම දේශනාව පවත්වන හැටියට ආරාධනය කිරීමට, මේ
පින්බර දම්සභා මණ්ඩපයේ ස්ථාපිත සම්බුදු ප්‍රතිමා වහන්සේ උදෙසා කුසුම් පූජාව සඳහා මෛතාමත් ගෞරවයෙන් ආරාධනය කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාවෙහි සදහැබර දායකත්වයේ දරමින් මේ පින්බර දම්සභා මණ්ඩපයට පැමිණි ඉන්දික වලිසුන්දර මහත්මා සහ ජනිත අමුණුගම සහ රහල් වලිසුන්දර යන පෞලේ ඥාති සියලු දෙනාට අපිත් මේ උතුම් පින්කම සඳහා සදහැවතුනි සාදුනාද ලබා දෙමින් සම්මාදම් වෙමු. සදහතුනි, එසේනම් අපි චිරාගත සම්ප්‍රදායනුකූල ගෞරවනීය ස්වාමීන් වහන්සේ උදෙසා දැහැත් පිළිගන්නව ආරාධනය කරන්නට යෙදුණ ගෞරවනීය ස්වාමීන් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් සධර්ම දේශනාව පවත්වන හැටියට අපි ධර්මශ්‍රවණියට මත්තෙන් සියලු දෙනා සිල්ලුතුන් බවට පත්වෙමු. සිල්ලුතුන් බවට පත්වීමට නැවත වතාවක් සාදුනාද ලබා දෙමින් තිසරණ සහිත පංචශීලිය සමාදන් වීමට නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්
අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සතු සතු මග නොමග පෙන් වමින් සත හට දෙලොව සැනසු බුදු පියාණනි බුදුනු වන්සිත් දුකින් මුදවා නිවන් සැලසු ලෝකනාතනි දකින බුදුරුව සිත නිවෙන්නට මෙත් ගුණේ ඇති බුදු පියාණනි වඳින් මෙත් සිත් පුබුදුවාගෙන කුළුණු ගුණයෙන් බුදු පියාණනි සාදු සාදු සීල දෙනාටම යහපතක්ම වේවා. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වය ගත වෙන ගුවන් කාලයට ගෙවා ලබා ගනිමින් ලෝකයේ සිටින සීලු දෙනාට ධර්ම ශ්‍රවණය කිරීම සඳහා අවස්ථා උදා කරලා දෙන්නේ මාතලේ කයිකාවල පල්ලේ විහෙරගම කුමාරි අමුණුගම දයාබර බිරිඳ අනුසා අමුණුගම මංගලා අමුණුගම ජනිත අමුණුගම අමිල අමුණුගම යන දූපුතුන් ඇතුළු පවුලේ සියලු දෙනා දයාබර පියාණන් වෙනුවෙන් 80 වන ජන්මදිනය නිමිති කරගෙන ආශිර්වාද කිරීම පිණිස මේ උතුම් ධර්ම දේශනාවේ අරමුණු හැටියට පවත්වමින් තමයි මේ පින්කමට දායකත්වය ලබන්නේ. ධර්ම දානමේ පින්කමක් සිදුකොට දයාබර අපච්චිට ආශිර්වාද කරන්නට හිතීම දරුවන්ගේ යුතුකමක් තියෙනවා වගේම ඊට වඩා මේක පින්කමක් හැටියටම කරගන්නට පුළුවන් දෙපාර්ශ්වයටම. උභයාර්ථය පිණිසත් ස්වාර්ථය පිණිසත් මේ පින්කම් හේතු වාසනා වෙනවා දෙලොවම. එනිසා හිතන්න පුළුවන් අවස්ථාවක, දෙයක් දකින්න පුළුවන් අවස්ථාවක, කනක් ඇහෙන විට, ඇහැක් පේන විට පින්කමක් කරගන්නට හැකි මොහොතක එවැනි දෙයකට යොමු කරමින් පියාණන් වෙනුවෙන් ආශිර්වාද කරන්නට හිතීම ඉතාම වටිනා දෙයක් හැටියට සඳහන් කරන්නට ඕන. පින්නතුනි, මෙතෙන්ට දන්සභා මණ්ඩපයේට සහභාගි වෙලා ඉන්න අය වගේම ලෝ පුරා රට පුරා එකතු වෙන සියලු දෙනාමත් බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. පැයක විතර කාලයක් බුදුබණ අසන්නටයි සූදානම් වෙන්නේ.
තුන්සිත පහදා බණ ඇසීම සහ පිංකම් කිරීම. එහි ආනිසංස ධර්ම ලබන්නට හැකි බව ධර්මතාවය තුළම අපි ඉගෙනගෙන තියෙනවා. පින්නතුනි, අම්මපච්චේ දුවේ පුතේ, අතීතයට වඩා අද වෙනස්. වෙනස් කියලා කියන්නේ මෙන්න මේ කාරණාව. වෙනස් තමයි, වෙනස් වෙනවා තමයි. නමුත් මේව හානිදායක වෙනස් හැටියට අපි දකින්න. ඒ කාරණාව තමයි අතීතයේ අකුසල් කරන්නට තිබුණ පාරවල් ගොඩක් වැහිලා තිබුණා. වර්තමානයේ වෙනකොට ඒ පාරවල් ඉතාම ශීඝ්‍රයෙන් ඇරිලා තියෙනවා. පංචකාමයේ ඇසුරු කරගෙන සිදු කරන සියලුම අහිතවද්දී අශීලාචාරකම් වලට පින්නතුනි මං මාවත් විවර වෙලා විවර කරලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තාම සුද්දාගෙන් ආව අරක්කු අද ඒක පරිවර්තනය වෙලා තියෙනවා විවිධ දේවල් වලට. විවිධ දේවල් අත්තදා බල්ල හොයාගෙන තියෙනවා. හැබැයි යහපත් දෙයකටද? නෑ. මිනිස්යාගේ කායික විනාශය මෙන්ම මානසික විනාශය මෙන්ම සසර විනාශය සඳහා. පැහැදිලිද? මේ කරුණු කීපෙම එකතු වෙනවා. මානසික විනාශය, ඔව්, උම්මත්තකෙක්, පිස්සෙක්, 80ක් ඇති මිනිස්සෙක් බවට පත් වෙනවා. ඊළඟට කායික විනාශය, සසර විනාශය. ඔව් කරන අකුසල ධර්ම වලින් ඔහුගේ සසර විනාශය ඇති වෙනවා. ඒ වගේ අද සමාජයේ ගත්තාම, අද වටපිටාව ගත්තාම කාමක සැප සම්පත් උදෙසා වර්ධවා කාම සේවනයේ සඳහා අවශ්‍ය කරන දොරගුළු බොහෝසෙන් විවර කරලා තියෙනවා. ඒක මත ළමා අපචාර, දූෂණ, මිනිමැරුම්. එතකොට තමන්ගේ සසර ගමන දුකකට පත් කරගන්නා වූ මාවත් ලෝකයේ විසින්, මිනිසයා විසින් නිර්මාණය කරලා තියෙනවා. ඒකයි මං කිව්වේ අතීතයට වඩා වෙනස්. අතීතයේ මේවා ඇහිරිලා තිබ්බ නිසා ඒ සුන්දර මිනිස්සු හිටියා. පාපයෙන් බර නොවුන ධර්මතාවය මත ජීවත් වෙන්න වෙරදරපු මිනිස්සු හිටියා. ක්‍රමක්‍රමයෙන් මේවට අවශ්‍ය කරන දොරගුළු විවර වෙලා තියෙනවා. ඒ නිසා කියන බණ යන්නේ නැහැ. කියන බණ ඇහෙනවත් ඒවා දැනෙන්නේ නැහැ. ආහන පිරිසක් ඉන්නව, අවබෝධයේ තියෙන පිරිසක් ඉන්නව ඔබ වගේ. එතන මේක සමාජගත වෙන්නේ. ඒත් හැබැයි බණ ඇහුවේ නැතත් මෙහෙම හරි බණ කියන එක වටිනවා. මොකද ඒකට හේතුව ධර්මයේ නැමැති අත්තේ ටිකක් එල්ලිලා ඉන්නකොට පහළට යනවා අඩුයි. මේක දැන් එල්ලිලා ඉන්නවා ටිකක්. එල්ලිලා ඉන්න නිසා පහළට යනවා. යන්න තියෙන එක වැළකිනවා. එහෙමවත් ඇති කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. එනිසා නුවණ ඇත්තෝ, අවබෝධය ඇති ඇත්තෝ ධර්මයත් එක්ක ඒකාත්මික වෙලා සසර ගමනේ කෙලවරක් සොයන්න පුළුවන්. අද දේශනාවත් එක්ක ගත්තාමත් පින්නතුනි, ඔය සංසාරේ කොච්චර දිගද කියලා, ඒ වගේම බුදුවරු හම්බුණත් නිවන් ගිහිල්ලා නැහැ. බුදුවරු හමු වෙලා තියෙනවා, බුදුවරු දෙවෙනි වතාවටත් හම්බෙලා තියෙනවා. බුද්ධාංකුරයක් පහළ වෙන්නේ කල්ප කාන්තරයක්, පෘථුවියේ අඟලක් විතර ඉස්සෙන්නේ අවුරුදු දහසක් විතර ගිය කල්හි. එතකොට බුදු කෙනෙක් ලොව පහළ වෙන්නේ ගව්වක් විතර. මේක වර්ධනය වෙන්න ඕන කොයිතරම් කල්ප කාන්තරයක්ද. එනිසා මේ මිනිස් ලෝකයේ එහෙම තියෙන සංසාර ගමනේ සොයාගන්න, සුවපත් වෙන්න හේතු කාරණා වෙන අවබෝධයක් ඇති කෙනෙක් නම් ඒවි සැනසේවි, මේක අල්ලගනි.
තුර බුදුරජාණන් වහන්සේ මේ දේශනා කර ධර්මය පින්නතුනි සමහර ඇත්තෙකුට අවබෝධ වෙන්නේ නැති තත්වයන් පැහැදිලි කරගන්න පුළුවන් කරුණු තමයි. දැන් ඊයේ පෙරේදා මගෙන් අහන වායික කෙනෙක් ඇවිල්ලා මේ අපේ හාමුදුරනේ වෛද්‍ය පීඨයට මගේ මලකඳ ලියන්නද? මං කව මට මොකෑ? ඔය මලකඳ මගේ ළඟ තිබිලවත් දරුවෝ ළඟ තිබිලවත් පළක් තියනවද? ඇයි ඒක අහන්නේ? අහන්න දෙයක් තියනවද? සමහර විටක පින්නතුනි මලකඳ ඒ වෛද්‍ය පීඨයකටවත් නිදහස් කරන්නේ කීයේ කී දෙනාද? ඔබ වහන්සේගෙන් ඇහුවේ දරුවෝ යම් දෙයක් හිතයිද? ඇයි දරුවන්ට ඕක තියාගෙන මක් කරන්නද? ඈ බල බල ඉන්නද? දවස් ගණන් සති ගණන් අවුරුදු ගණන් තියන්න පුළුවන් එකක්ද? නෑ. මැරුණට පස්සේ නෙවෙයි ඔබේ වටිනාකම තියෙන්නේ. ජීවත් වෙලා ඉන්නකොට ඔබගේ කයේ නෙවෙයි වටිනාකම තියෙන්නේ. ඔබගේ මනසේ සතාගෙන් අපි වෙන් වෙන්නේ ඒකයි. එතකොට මං කිව්වා මලකඳ එහෙම දෙන එක කොච්චර එකක්ද? මලකඳත් විකුණලා හොයන මිනිස්සු ඉන්නවා. දැන් අර එක මිනිස්සෙක් ඉන්නවා මල ගෙදරක් උන ගමම්ම ඒ ගෙදෙට්ට යනවා. ගිහලා කවුරුත් යන්න ඕනේ නැහැ මල්සාලවට, මං ගිහලා ඔක්කොම කරගෙන එන්න. ඔයාලා කිසි කෙනෙක් එන්න ඕනේ නැහැ කියලා මේ මිනිහත් අරගෙන යනවා. ගිහිල්ලා මිනිහ බාර දීලා රුපියල් 4000ක් අරගෙන ආපහු ලස්සන ගෙනලු ගෙනත් දෙනවා. මේ අතරමැදි ඔය ඉන්නවා. ඉතින් එහෙම හම්බ කර කර මලකඳිමුත් ජීවත් වෙන්න වෙරදරන මිනිස්සු ඉද්දී ඕක දීලා දැම්මම මොකද වෙන්නේ? අපි ඒකටත් ලෝභයි පින්නතුනි. ඒකටත් ලෝභයි. මම මගේ ගෙදර මගේ මිනිය තියෙන්න ඕන. මගේ ගෙදරට මිනිස්සු එන්න ඕන. එකතු වෙන්න ඕන. මාව බලන්න ඕන. හරියට පේනවා වගේ. එහෙම එකක් නැහැ. නමුත් එහෙම හිත තියෙනවා. මිනියටත් අපි ආදරේ. මිනියටත් අපි කැමති. මිනියටත් අපි ඇලුම් කරනවා. තණ්හාවක් ඇති කරගෙන තියෙනවා. ඒ නිසා පින්නතුනි මේක හරි බයයි. මේක හරි භයානකයි කියලා කියන්නේ ඔය නිසා තමයි සසර අපි යන්නේ. ඔය නිසා තමයි සසර අපි ඇවිදින්නේ. මෙතුවක් කාලයක් අපි කරේ පින්නතුනි කැමති දේ මිසක් හරි දේ නෙවෙයි. අහලා තියෙනවා සක්කිති රජතුමානම් හරි තනතුරට හරි කෙනා යොදවනවා කියලා. කැමති කෙනා නෙවෙයි. අද වර්තමානයේ හරි කෙනා නෙවෙයි යොදවන්නේ, කැමති කෙනා. හරි කියන වචනේ ඊළඟට කැමැත්ත කියන වචනේ අර්ථ දෙකක්. හරි කියන්නේ නිවැරදි. ඊළඟට කැමති කියලා කියන්නේ හිතට ආසා කරන කෙනෙක්, බැඳුන කෙනෙක් කියන එක. ඒතර අපිට අර කැමති දේ අතර ගිය නිසා හරි දේ හොයාගන්න බෑ. හරි දේට යොමුුනේ නැහැ. ඒකට හේතුව දැන් පුංචි දිය කඩਿੱත්තක් ගලනකොට හඬ වැඩි. දිය කඩਿੱත්තක් ගන්න කොච්චරවත් චර ගගා මේක වැටෙනවා. හඬ වැඩි, හැබැයි වතුර නැහැ. බොහොම ටිකයි. පොඩි දිය කඩਿੱත්තක්. වක්කඩියකින් එනකොට එහෙම සෑහෙන ඇතර වතුර හඬ ඇහෙනවා. හැබැයි මහා ගංගාවක් ගලනකොට ගඟ ළඟට යනකන් දන්නේ ගඟ ගලනවා කියලා. මේක වතුර ධාරාවක් තියෙනවා. පින්නතුනේ ධර්මයේ ටිකක් නැති, ටිකක්වත් නැති මිනිස්සුන්ගේ හඬ වැඩි. ධර්මයේ දන්න මිනිස්සුන්ගේ, ධර්මතාවයේ ඇති මිනිස්සුන්ගේ හඬ අඩුයි. ඒක තමයි මේ උපමාවෙන් පෙන්වන්නේ. බලන්නකො ධර්මයේ නොදන්නා මිනිස්සු නේද මේ ලෝකේ කෑ ගහන්නේ හඬ වැඩි. බුදුහාමුදුරු තරම් නිහඬතාවයට ඇලුම් කරපු තවත් කෙනෙක් නැහැ. ශාස්ත්‍රවරේ නිහඬතාවයේ කොච්චර ඇලුම් කරාද බුදුහාමුදුරු? නිහඬතාවයම තමයි ශ්‍රේෂ්ඨ කියන්නේ. නිහඬතාවයේ හොයාගන්න ඕන නිසා තමයි කමඨහන් අරගෙන වනගත වෙන්න කියන්නේ. ඒ නිසා පින්නතුනි අපි කල්පනා කරගන්න ඕනි කාරණා තමයි
කැමති දේට වඩා අපි හරි දේටයි යොමු වෙන්නට ඕන. අද අපි කැමති කෙනා තෝරගත්ත මිසක් හරි කෙනා අපි තෝරගත්තේ නැහැ. ඊළඟට කැමති දේ අපි කැමති තැනකට ගියා මිසක් අපි හරි තැනකට ගියේ නැහැ. දැන් මේවා අපි කැමති බණ ඇහුවා මිසක් හරි බණ අපි ඇහුවේ නැහැ. කැමති බණනේ අපි අහන්නේ. ඒ නිසා තමයි එක එක තැන්වල එක එක ස්වාමින් වහන්සේලාගේ ක්‍රියාකලාපයන් වලට ආසා කරමින් කැමැත්ත ඇති කරමින් අපි යනවා. හැබැයි හරියට දේශනා කරන බණ ඊට වඩා ලස්සනයි. ඒ කියන්නේ ගැඹුරුතාවයෙන් තියෙන ධර්මයන් පින්නතුනි ඒවට වඩා අපි කැමැත්තට මුල් තැන දීලා ක්‍රියා කරනවා. ස්ථානවලට ගියත් එහෙමයි. අපි ওই ස්ථානට යන්න කැමති නැහැ. අපි අර තැනට යන්න කැමතියි. හරි තැන නෙවෙයි බැලුවේ, කැමති තැන. අපි ওই ගෙදෙට්ට යන්න කැමති නැහැ. අපි අර ගෙදෙට්ට යන්න කැමතියි. ඒත් එයා හරි වෙන්න පුළුවන් කැමති තැන බැලුව මිසක් හරි තැන බැලුවේ නැහැ. ඒ නිසා අපි පැටලිලා තියෙනවා තැන් තැන්වල පින්නතුන්. අපි අවබෝධ කරගන්න ඕන හරි දේ සොයන්න, හරි දේ කරන්න. බුදුරජාණන් වහන්සේ කිව්වාටම නෙවෙයි මේ ධර්මතාවයන් ලෝකේ වෙන්නේ. කවුරු හරි අහස බලාගෙන කියනවනම් අන්න ඉර බහිනවා කියලා, ඉර බහිනවා කියලා අහස බලාගෙන කවුරු හරි කියනවනම් ඔහු කියන නිසාද ඉර බහින්නේ? නෑ, බහින නිසා ඔහු කියන්නේ. මැරෙන නිසා බුදුහාමුදුරුව දේශනා කරේ මැරෙනවා කියලා. බුදුහාමුදුරුව දේශනා කරපු නිසා නෙවෙයි මැරෙන්නේ. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා නෙවෙයි අනිත්‍ය උනේත්, දුක ඇති උනේත්, අනාත්ම උනොත්. එහෙම වෙන නිසා බුදුහාමුදුරුව දේශනා කළා. ඒක තමා කාරණාව, ඒක තමා පැහැදිලිතාවය. ඊළඟට ජාතිය දුකක් කියලා දේශනා කරේ. ඉපදෙන එක දුකක් නිසා බුදුහාමුදුරෝ දේශනා කරපු නිසා සිද්ධ වුණා නෙවෙයි, එහෙම වෙන නිසා බුදුහාමුදුරෝ දේශනා කරා. ඒතර මේ ලෝකේ පවතින දෙයක්, ඒකට කියන අපි යථාර්ථය කියලා. ඒකට තමයි යථාර්ථය කියලා කියන්නේ. ඔය යථාර්ථය කියලා කියනවනේ. ඒ කියන්නේ යම් දෙයක් කරකලා වෙනස් කරන්න බෑ. අප්පතිපත්ත්‍යං සමනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචුවා. යම් ධර්මතාවයක් කෙනෙක් උත්සාහ දරනවා නම් මේක කරකලා වෙනස් කරන්න පුළුවන් කියලා වෙනස් කරන්න බෑ. ඒ වෙනස් කරන්න බැරි දෙයට තමයි යථාර්ථවාදී ධර්මය කියලා කියන්නේ. ඒක බුදු කෙනෙකුටවත් වෙනස් කරන්න බෑ. බුදු කෙනෙකුටවත් වෙනස් කරන්න බෑ. බුදු කෙනෙක් ඒක තව තීව්‍ර කරලා වෙන දේවල් මෙසේ වෙනවාය කියලා ලස්සන කර කර අවබෝධ වෙන්නට පුළුවන් විදිහට උන්වහන්සේ දේශනා කරා. එනිසා පින්නතුනි අපිට අවබෝධ කරගන්නට හැකි මේ දහම් කරුණු ජීවිතයේ සුවපත් භාවයේ පිණිසම හේතු වාසනා කරගන්නට අදිටන් කරගෙන මේ පුංචි දහම් කරුණු ටිකත් ඔබගේ මතකයට අවබෝධයට ගෙන එන්නට දේශනා කරනවා. මම හිතාගත්ත සූත්‍ර දේශනාවක් තමයි මේ තේරගාතාවල තියෙන්නේ. තේරගාතාවල තියෙන මේ සූත්‍ර දේශනාවත් පින්නතුනේ කැමති දෙයට වඩා හරි දෙය කිරීම තුළ සංසාරයේ සුවය සොයාගත්ත යතිවරයාණන් වහන්සේලා පිළිබඳව දේශනා කරපු සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සමයකම තමයි පින්නතුනි මුන්වහන්සේලා හමුවන්නේ, ශාසනයට එකතු වන්නේ. ඔබ අහලා ඇති වනවජ්ජ තෙරුන් වහන්සේ කියලා. මේ වනවජ්ජ තෙරුන් වහන්සේ උන්වහන්සේගේ රහත් භාවය ලැබුවට පස්සේ උන්වහන්සේගම නැගණිය ගේ කුසෙන් බිහි කරන දරුවෙක් ඉන්නවා. ඒ දරුවා තමයි සීවක. සීවක දරුවා
සාමණේරයන්න් වහන්සේ නමක් හැටියට තම රහත් භාවයේ ලබන්නේ. සදහවතුනි සීවක තෙරුන් වහන්සේ කල්ප 31කට පෙර වෙස්සබු බුදුරජාණන් වහන්සේගේ කාලේ තම උපදින්නේ. භාග්‍යතුන් වහන්සේගේ ඒ ජීවිත කාලේ උන්වහන්සේක අවස්ථාවක වනයේ වැඩ සිටිනකොට මේ උසස් කුලයක උපන්න සීවක වනයේට යනවා වෙනත් අවශ්‍යතාවයක් සඳහා. වෙනත් අවශ්‍යතාවයක් සඳහා යනකොට රුක් සෙවණක් යට වැඩ සිටින වෙස්සබු බුදුරජාණන් වහන්සේ දකිනෝ. ඒ දැක්ක උන්වහන්සේට කෙරෙහි හිත පහදා ගත්ත මේ තරුණයා පූජාවක් සිදු කරන්නේ තමන් අත නොතිබ්බ දෙයක් වනයෙන් කඩාගත්ත ඇද්දඹට ගෙඩි ටිකක්. ඇද්දඹට ගෙඩි ටිකක් වනයෙන් කඩාගෙන බුද්ධ උපස්ථානයක තියෙන අසිරිමත් භාවය කොච්චරද කියලා තේරුම් ගත්තා. ඒක ජීවමාන නැතත් ජීවමාන බුදු කෙනෙකුට හා සමානව වර්තමානෙත් ඕනෑම දෙයක පින්නතුනේ සිත එකඟු කරගත්තා වූ සිතේ වැඩ සිටුවා ගන්නට පුළුවන් බුදුහාමුදුරුවෝ. ඒ ගුණයෙන් දැක. එතකොට අර දැන් පසුගිය වෙසක් පුර පසළොස්වක් පොහෝ දවස කියන්නේ මගේ බුදුහාමුදුරුවන්ගේ දවස. ඒ වුණාට බුදුහාමුදුරුවන්ගේ දවස වුණාට ඒක ක්‍රියා කරපු විදිහ කොච්චර වැරදිද? ක්‍රියා කර සමහර තැන් හරි, සමහර කෙනෙක් හරි, නමුත් බහුතරයක් හරි වැරදි. බුදුහාමුදුරුවන්ගේ දවස බුදුහාමුදුරන්ටවත් දුන්නේ නැහැ. ඒක කරගත්තේ කාගේද? වෙළඳ ව්‍යාපාරිකයන්ගේ දවසක් කරගත්තා. නැටුම් ගැයුම් රඟන මිනිස්සුන්ගේ දවසක් කරගත්තා. බොන මිනිස්සුන්ගේ දවසක් කරගත්තා. මං කියන එක හරිදද වැරදිද? ඔබලා වුණත් දකින්න ඇති පාරතොට යනකොට බුදුහාමුදුරන්ගේ දවස බුදුහාමුදුරන්ට දුන්නද? නැහැ. ඒ දවසවත් උන්වහන්සේට දුන්නේ නැහැ. ඒ දවසත් අපේ මිනිස්සු කෑවා. හැබැයි හැමෝම නෙවෙයි. සදහැවත් අම්මා අප්පච්චි හොඳ දුවේ පුතේ ඔබ සිල් ගත්තා. අපි දැක්කා. අම්මලා සිල් ගත්තා, තාත්තලා සිල් ගත්තා. හොඳ තරුණියෝ තරුණයෝ ගිහිල්ලා අලුතෙන් සිල් සමාදන් වුණා. ඒ අතර අර විදිහට බුදුහාමුදුරුවන්ගේ දවස බුදුහාමුදුරන්ට නොදී කාපු මිනිස්සු හිටියා. ජොලි කරපු මිනිස්සු හිටියා. බීපු මිනිස්සු හිටියා. ඒ වගේම බුදුහාමුදුරුව වඳින්න යනවා කිය කිය ගිය වෙනතෙන් මං කිව්වේ ඒක අර දොරගුළු බොහොමයක් විවර වෙලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේට ඇද්දෙඹට ගෙඩියක් පූජා කළ මේ තරුණයා පූජා කර නිසාවෙන්ම උන්වහන්සේ කරුණාවෙන් ඒක පිළිගත්තා. පින්නතුනේ බුදු කෙනෙකුට දන් දුන්න නිසාවෙන් එදා සිට නිවන් දකින ජාතිය දක්වා දුගතියකට ආවේ නැහැ කියනවා. දුගතියකට. දැන් මේ කරන පින්කම් වල අරුත මොකද්ද? නිවනද? නැහැ. දුගතියකට පත් නොවේවා කියන එක තමයි හදාගන්න තියෙන්නේ. ඒකට හේතුව මේ සීවක රහත් භාවයට පත් වෙන්නේ ගෞතම බුද්ධ රාජ්‍යයේ. එතකොට වෙස්සබ බුදුරජාණන් වහන්සේ කාලෙත් හම්බෙනවා. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙත් හම්බෙනවා. ඉතින් එහෙම දැන් වෙස්සබ බුදුරජාණන් වහන්සේගේ කාලෙ මෙසේ පින් කරලා දිව්‍ය මානුෂික සැප සම්පත් උදා කරමින් උදා කරගෙන ජීවිතයේ සසරේ සැරිසරන කාලය තුලදී නැවත උප්පත්ති ලැබන කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙ මිනිස් භාවයේ ලබා ගන්නවා. මාමා සමග පැවිදි බිමට එළඹෙනවා නිර්වාණය ප්‍රාර්ථනා කරගෙන. දැන් සීවක මොකද කරන්නේ? මාමා සමග මේ පැවිදි බිමට එනවා. අද විතරක් නෙවෙයි නෑදෑයෝ පැවිදි කරලා තියෙන්නේ. සමහර විට නෑදෑයෝ පැවිදි කරපුවාම දුවේ පුතේ අදහස් කරනවා ඔය බූදලේ පන්සලේ එක පිටට යයි කියලා ඔය පැවිදි කරන්නේ තමන්ගේම පවුලේ උන් කියලා. නෑ, එහෙනම් රාහුල කුමාරයා බුදුහාමුදුරන්ගේ දරුවා නෙවෙයිද? නන්ද කුමාරයා එසේ නොවේද? අම්මා එහෙම නොවේද? යසෝදරාවන් වෙන කාගේද? නෑ.
ඥාතිවරු හිටියා එතන ඥාතිකමක් නැහැ. එතන තියෙන්නේ නිවන කරා යන ගමනක්. ඒ නිසා මගපා දන්නට මහාන කරනවා මිස අරමුණු එන අයගේ සහ පැවිදි කරන අයගේ එක එක්කෙනාට සාපේක්ෂව වෙනස් වෙන්න පුළුවන්. එහෙම තියෙනවා. මේ ආරාමයේ නැත්තම් පන්සල පිට කෙනෙකුට පත්වේ. එහෙම අරමුණු තියනවා වෙන්න පුළුවන්. නමුත් ධර්මය දන්න කෙනෙක් ස්වාමින්වහන්සේ කෙනෙක් හෝ වේවා ගිහියෙක් හෝ වේවා එතන නෙවෙයි අරමුණු කරන්නේ. මේ ශාසනයට ඇතුළු වෙලා නිවන සාක්ෂාත් කරගන්නා වූ පිළිවෙතකට පිවිසෙන්න ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල ජීවිතේ පුරු කරන්න කියන කාරණාවටයි එන්නේ. එතකොට දැන් මාමා එක්ක පැවිදි වෙනවා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවිදි වෙලා නිර්වාණය ප්‍රාර්ථනා කරගෙන නොයෙක් පින්කම් කරනවා. හැබැයි නිවන ලැබුණේ නැහැ. දැන් එතකොට හිතන්නකෝ අම්මා පච්චි දුවේ පුතේ අපි කොච්චර ඇවිල්ලා ඇද්ද මේ. අපිටත් හමු වෙලා ඇති බුදුවරු ඒත් හැබැයි මේ සසර කරපු පුරුද්ද අපිට මේ එකතු වෙලා තියෙනවා. සසර කරපු පුරුද්ද. ඒ නිසා අපි පින්වන්තයෝ වෙන්නේ එතනයි. මහා දුකකටපත් වෙලා නැහෙනේ. හැමෝම විඳින දුක තියෙනවා. ඒ හැරුණකොට ධර්මය අහන්න පින් ලැබිලා තියෙනවා. සම්බුද්ධ ශාසනයේ පින්කමක් කරගන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. එහෙම ආර්යයන් වහන්සේලා දකිනවා. එහෙම ආරාම තියෙනවා. ඊළඟට ස්තූප තියෙනවා. ධර්මය ඇහෙනවා. ඒ නිසා අපිට පින්වන්තයි. එතකොට මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙන් අතහැරුණාට පස්සේ අප බුදුරජාණන් වහන්සේගේ අපමහා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබූ දවසේ වනවජ්ජ තෙරුන් වහන්සේගේ බෑනා වශයෙන් උප්පත්තිය ලබන්නේ මේ සීවක කුමාරයා. සීවක කුමාරයා එසේ උප්පත්තිය ලබලා වනවජ්ජ තෙරුන් වහන්සේ වනයේම වැඩ සිටිය කෙනෙක්. එතකොට තමන්ගේ නැගණිය තමන්ගේ පුතාට කියනවා වනවජ්ජ තෙරුන් වහන්සේ මහරහතන් වහන්සේ දැන් වයෝවෘද්ධයි. පුතණුවනි ඔබට පුළුවන්ද උන්වහන්සේට උපස්ථාන කරන්න යන්න? දැන් මේ සීවක කුමාරයාට කියනවා පුතේ පුළුවන් නම් හොඳයි. අම්මලාගේ වගකීම තාත්තලාගේ වගකීම මොනවද? පාපයට යවනවට වඩා අකුසලයට නැඹුරු කරනවට වඩා පිනකට මාවත හරවලා දෙන එක. පිනකට මාවත හරවලා දෙන එක. සමහර අවස්ථාවන්වල දරුවෝ ඉල්ලා සිටිනවා අම්මේ මේ පූජාවට ඉමු, තාත්තේ මේ පූජාවට ඉමු. අම්මාට කිව්වහම අම්මා කියනවා. පූජාවට ඉඳලා පන්ති යන්නේ ඔබේ අප්පද කියලාත් අහනවා. මට එහෙම ඇහිලා තියෙන අම්මලා. දරුවා ආසයි පින කරගන්න. අම්මා පින නසනවා. ඒ නසන්නේ කොහොමද? අප්පද පන්ති යන්නේ කියලා අහනවා පූජාවට ඉඳලා. එතකොට පන්ති යන එකද වටින්නේ? අර උතුම් සම්බුද්ධ පූජාව සහ බණපදයක් අහන එකද වටින්නේ? ඒ දෙක තේරුම් ගන්න වෙනවා. අම්මලාට තාත්තලාට පුළුවන් දරුවෝ ඒ තැනට යොමු කරන්න. ඒ වගේ මේ අම්මා මොකද කරේ? කරුණාවෙන් පුතේ පුළුවන්ද මහරහතන් වහන්සේට උපස්ථාන කරන්න යන්න? එහෙම අම්මලා ඉන්නවා. එහෙම තාත්තලා ඉන්නවා. බලෙන් හිත හදලා පැවිදි කරවනවා. දරුවෝ ඕන තරම් ලබන්න පුළුවන්. නම දරුවේ ශාසනයට දී ගණ්ඩයි බැරි. සසරේ අපි කොච්චර දරුවෝ හදලාද? තව තවත් හදන්න වෙනවනේ. මේ අවසාන හැදිල්ලද? අවසාන දරුවෝ ලැබීමද මේ? නෑ. තව කොච්චර ලැබෙයිද අපිට සංසාරේ? එනිසා අවසාන ලැබීමනේ. අන්න ඒව තේරුම් ගත්තාම හරි ලේසි පින්නතුනේ පින්කම් කරගන්න. ඒ වගේම අත්හැරගන්නත් හරි ලේසි. ඒ වගේම ධර්මතාවයේ අවබෝධ වෙනකොට ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්නත් ලේසි. මොන හරි දුකක් එනකොට මේක මොන දුකක්ද? සසරේ කොච්චර මං විඳවලා ඇද්ද? දැන් එක්තැන් වෙලා හරි කොතන හරි ඉන්නකොට මං සසරේ කොච්චර එක්තැන් වෙලා ඇද්ද? මේ දැන් අවුරුදු දෙකක් විතරනේ මං ඉන්නේ. ඊට වඩා අපි ඉඳලා තියෙනවා. බෙලි කොච්චර කැපිලා ඇද්ද අපි?
ඇඟ කොච්චර කැපිලා ඇද්ද? අපේ මාංශය කොච්චර අරගෙන ඇද්ද? එහෙම බලනකොට ඊට වඩා දුක විඳලා තියෙනවා, තවත් විඳින්න තියෙනවා. ඒ අර ධර්මතාවයේ අනුව තමයි ප්‍රශ්නේ තේරුම් ගන්න ලේසි. ඈ කෙනෙක් බයිනකොට අම්මේ ඌට වඩා මම බැනුම් අහලා තියෙනවා. මේ පළවෙනි වතාව නෙවෙයි. ස්වාමියා භාර්යාවට බයිනවනම්, භාර්යාව ස්වාමියාට බයිනවනම්, මීට වඩා ගෑනුන්ගේ මං සසරේ බැනුම් අහලා තියෙනවා. මේක මොන බැනුමක්ද? ඔහෙ බැනපන් කියලා අපිට ඉන්න පුළුවන්. ඈ මිනිස්සුන්ගෙන් මීට වඩා මම බැනුම් අහලා ඇති. එහෙම හිතනකොට ප්‍රශ්නේ තුනී කරගන්න ලේසි. ලේසිද නැද්ද? ලේසි. ඒක තමයි හරි. අපි දැන් බයින එකට කිපිලා යන එක නෙවෙයි. ධර්මතාවයේ දන්නවනම් අයෝක මං විඳලා තියෙන දෙයක්. සැප තියෙනවනම් සැපත් අපි විඳලා තියෙනවා. මෙතන ඉන්න කිසියම් කෙනෙක් සක්විති රජ කෙනෙක් වෙලා නැහැ කියලා කියන්න පුළුවන්ද? බෑ. සිටුවරයෙක් වෙලා නැහැ කියලා කියන්න පුළුවන්ද? කෝටිපතියෙක් වෙලා හිටියේ නැහැ කියන්න පුළුවන්ද? බෑ. ඒවා අඩු වැඩි වශයෙන් සසරේ එනවා පින්නතුනි. එනිසා මේ අම්මා මොකද කරේ? මේ දරුවා කරුණාවෙන් යොමු කරා තමන්ගේ සහෝදරයා නැත්තම් වනවජ්ජ මහරහතන් වහන්සේ ළඟට. මුන්වහන්සේ යනවා. ගිහිල්ලා උපස්ථාන කරනවා. වනවජ්ජ තෙරුන් වහන්සේ වයෝවෘද්ධයි. එක දවසක් මේ සාමණේරයන් වහන්සේ ගමට වඩිනවා. ගමට වඩියට පස්සේ හරිය දරුණු රෝගාබාධයක් වැළඳෙනවා. රෝගාබාධයකට ලක් වෙනවා මේ මුන්වහන්සේ. ගමේ හිටිය සියලුම දෙනා එකතු වෙලා මේ සීවක තෙරුන් වහන්සේ දැන් මේ ගෝලහාමුදුරු. ඉතින් උන්වහන්සේ තමයි මේ ගුරුහාමුදුරු වෙනුවෙන් ගමට වඩින්නේ දානෙම අරගෙන එන්න. ඉතින් සීවක මහාන වෙලා සීවක තෙරුන් වහන්සේ සාමණේරයන් වහන්සේ කෙනෙක් හැටියට උන්වහන්සේ යන විට තමයි උන්වහන්සේ අමාරුවටපත් වෙන්නේ. දරුණු රෝගයකට ලක් වෙනවා. මේ දරුණු රෝගයකටපත් වුණාම ගම්මැසියෝ එකතු වෙලා මුන්වහන්සේට ප්‍රතිකර්ම කරනවා. ප්‍රතිකර්ම කරාට සුවතාවයකුත් නැහැ. අහපව් වනේ තිබ්බ ආරාමයට වඩින්න පුළුවන්කමක් උනේත් නැහැ. වනවජ්‍ය තිරුන් වහන්සේ කල්පනා කරනවා මේ ගිය උන්වහන්සේ තවත් නැහැ කියලා. උන්වහන්සේ හොයාගෙන වඩින ගමට වඩිනකොට උන්වහන්සේ රෝගාතුර වෙලා එක තැනක සිටිනවා. උන්වහන්සේත් යම් යම් ප්‍රතිකර්ම කරා කරන්නට පුළුවන්කමක් උනේ නැහැ. මහා විශාල වශයෙන් දැන් දවල් කාලයේ ගත වෙලා මධ්‍යම රාත්‍රියත් ගත වෙලා අලුයම් කාලයට එළඹුණා. අලුයම් කාලයට එළඹුණාට පස්සේ වනවජ්‍ය තෙරුන් වහන්සේ කියනවා, මං පැවිදි වුණ දා ඉඳන් මං ගමක නම් වැඩ ඉඳලා නැහැ. පැවිදි වුණ දා ඉඳන් මං හිටියේ වනේමයි. මට තවත් මේ ගමේ රැඳෙන්න බෑ. මම යනවා කියනකොටම සාමණේරයන් වහන්සේ කියනවා, ස්වාමීනි මගේ ගත මේ ගම ඇතුලේ තිබුණාට මගේ සිත තියෙන්නේ වනේ. මොකද ගත එතන තිබුණාට සිත වනේ අලවගත්තේ ඇයි? සිතත් ගමේ තිබුණා නම් එකඟතාවයකට එන්න බෑ. සිතේ එකඟතාවයකට එන්න බෑ. එනිසා උන්වහන්සේ කියනවා, මට යන්න බැරි නිසාවෙන් මේ ගත මෙතන තියලා තියෙනවා. ඒත් ඔබ වහන්සේ වගේ මං මගේ හිත වනේ මං තියාගෙන ඉන්නේ. මොකද පින්නතුනේ ඇලෙන දෙයක් නැහැ වනේ තුල. ලෞකික ආසාවන් ඇති වෙන දෙයක් නැහැ. වනේ ආශ්‍රිතව ජීවත් වෙන්න, වනේ ආශ්‍රිතව හුදකලාවේ ජීවත් වීම, භාවනා කිරීම, කමඨහන් වැඩිම ශේෂ්ඨතාවයටපත් වෙන්නේ හිත හදා ගන්න පුළුවන්කම නිසාවෙන්. එනිසා දැන් මේ කතාව අහනකොටම තෙරුන් වහන්සේට කල්පනා වුණා, මුන්වහන්සේට පිහිටක් වෙන්න පුළුවන්. හොඳ නුවණක්, අවබෝධයක්, ඒ වගේම දැනුමක් තියෙනවා. නිවන් දක්වා ගන්නට පුළුවන්, සසර නිදහස් කරව ගන්නට පුළුවන් කියලා කෙසේ හෝ හරියට අර වනයේට සරුපෙක් ඇදිලා යනවා වගේ
සීවක තෙරුන් වහන්සේ ඇදගෙන උන්වහන්සේ වැඩියා ආරාමෙට. ආරාමෙට ගිහිල්ලා ධර්මතාවය දේශනා කරන විට ඒ ධර්මතාවය අවබෝධ කරගත්ත සීවක සාමණේරයන්න් වහන්සේ මාර්ගඵල අවබෝධ කරගෙන පින්නතුනේ රහත් භාවයට පත් වෙනවා. රහත් භාවයට පත් වුණාට පස්සේ උන්වහන්සේ අතීත කතාව කියනවා. මං සසරේ දුගතියකට පත් නොවුනේ වෙස්සබෝ බුදුරජාණන් වහන්සේට පළවැල පූජා කිරීමේ ආනිසංස නිසාවෙන් දෙවනුව මේ රහත් භාවයේ ලබා ගන්නට හේතු වාසනා වෙන්නට පින්කමක් බවට පත්ුනේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා සිටිය බැවි. එහෙම හිතලා උන්වහන්සේ මේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රීති වාක්‍යය තමයි ගාමේ මේ වසති කායෝ අරඤ්ඤං මේ ගතං මනෝ සේමාන කෝපි ගච්ඡාමි නත්ති සංගා විජානතං. දැන් මුන්නහස්සේ කියන මේ ප්‍රීති වාක්‍යය තමයි නත්ති සංගෝ විජානතං. මොකද්ද? කාමයන්හිද සංසාරෙහිද ආදීනව මම දැක්කා. මට වැටහුණා. ඒක තමයි මං හිතන යථාර්ථය. ධර්මයේද ඇතිබැවින් මගේ ජීවිතේ හික්මවන්න පුළුවන් වුණා. පින්නතුනි කියනවනේ හිත ගලක් කරගන්න තරමට හොඳයි කියලා. මොකද ගල වෙනත් දේවල් එක්ක මුහු වෙන්නේ නැහැ. වතුරත් එක්ක මුහු වෙන්නේ නැහැ. පස් එක්ක මුහු වෙන්නේ නැහැ. ඊළඟට වැලි එක්ක මුහු වෙන්නේ නැහැ. හිත ගලක් කරගත්තාම එක එක කෙලෙස් ධර්ම වල මුහු වෙන්නේ නැහැ. එක එක කෙලෙස් ධර්ම වල. එනිසා උපමා කතාවන් වල තියෙන අර මිරිඳු නාගසේන ප්‍රශ්නය තුල සහ නාගසේන මහරහතන් වහන්සේගේ උපමා කතාව වල මේක තියෙන්නේ. ගලකින් යමක් ගත්ත හැකි තෝරා ගත්ත හැකි ඒ උපමාව තමයි වෙනත් දෙයක් එක්ක මුසු වෙන්නේ අපේ හිතද ඒහා මුසු නොකර ගැනීමෙන් තියෙනවා නම් වටිනවා කියලා. එතකොට ඒක පිරිසුදුකම. දැන් සමහර අවස්ථාවන් වලදී කියනවානේ අම්මන් ඔච්චර කියලත් ඔයාගේ හිත ගලක්ද මේක තේරුම් ගත්තේ නැත්ති කියලා. ඒක වෙනම කතාවක්. ඒක ලෞකික ජීවිතේ එකක්. ලෝකෝත්තර ජීවිතේ මලක් කරගන්න නැතුව ගලක් කරගන්නයි අවශ්‍ය හිත. එතන තමයි හරි. එතකොට අපි අර එක එක ගැටෙන්නේ නැහැ, මුහු වෙන්නේ නැහැ. දැන් මුන්වහන්සේ කියනවා මං යථාර්ථවාදීව දැනගත්ත නිසාවෙන් ධර්මතාවයෙන් මගේ හිත හික්මවුවා. නිර්වාණය අනුසස් මම දැක්කා. තත්ත්ව පරිදි දන්නා වූ බැවින් මාහට කිසිඳු තැනක ඇලීමක් නම් ඇති කරගන්න පුළුවන් උනේ නැහැ. සියල්ල මං තත්ත්ව පරිදි දන්නවා. ඊළඟට මට ඇලීමක් ඇති කරගන්න අවශ්‍ය උනේ නැහැ. ඒ නිසා තමයි මට මේ රහත් භාවය ලැබුණේ කියලා මේ සීවක තෙරුන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරනවා වගේම පින්නතුනි මේ තව ගාථාවක් ඒ තේරි ගාථාවල සඳහන් වෙනවා. හරි ලස්සනයි ඒ ගාථාව. මෙන්න මෙහෙම දේශනාවක් තමයි එහි තිබෙන්නේ. මොකද්ද? කීනාය බව නිට්ඨියා දිත්තේ ධම්මේ යත තතෝ නබයන් මරණ හෝති බාණී කික්ක පනේ යත. මේ කියන්නේ ස්වාමීනි කවරනම් තපසක් කොට කවරනම් ගුරුවරයෙක් ඇතිවද කවර ශාස්ත්‍රවරයෙක් ඇතිවද ශාසනයට ඇතුල් වන්නේ. එතකොට අශෝකී බව ලබන්නේ කොහොමද? දැන් මේ කියන්නේ කව ස්වාමීනි කවරනම් උතුමන් වහන්සේ නමක් අරඹයාද ඔබ වහන්සේ පැවිදි වෙන්නේ? ඊළඟට ඒ සම්බුද්ධ ශාසනයේ උන්වහන්සේගේ ධර්මය කුමන ලෙස අවබෝධ කරගෙනද අශෝකී බවක් ඇති කරගන්නේ?
අශෝකී බවක් කියලා කියන්නේ පින්නතුනි කියනවා නේද? අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං. ජීවිතේ පුරා ශෝකී කිරීම නෙවෙයි. ශෝකී කරනවා නම් ශෝකතාවය තියෙනවා නම් එතන ධර්මේ නැහැ. අශෝකතාවය ඇති නම් එතන ධර්මේ තියෙනවා. ඒ කියන්නේ අපි එක එක දිහා බලලා සුසුම්ලනවා නම් උහුල්ලනවා නම් අනේ අපොයි කියනවා නම් හැඬෝ කඳුලක් ඇති වෙනවා නම් කම්පනයක් ඇති කරගන්නවා නම් පශ්චත්තාප වෙනවා නම් ඒ කියන්නේ අතීතයේ මේක කරගන්න තිබ්බා අනාගතයේ මේක කරන්නට ඕන එහෙම වෙනවා නම් ඒක ශෝකී ස්වභාවයක් නෑ මං වර්තමානයේ ජීවත් වෙනවා අතීතයක් කොතනද ඒකනේ අර කියන්නේ අද හම්බෙන මිනිස්සයාට හිනහ වෙලා යන්න අද හම්බෙන කෙනාට කතා කරලා යන්න මොකද හෙට හිනහ වෙන්න ඔහුසා මම ඉඳීද දන්නේ සමහර අවස්ථාවන්වල එහෙම හිතනවනේ මොන හරි අවස්ථාවක් නැති වුනාම නෑ හිනහ වෙන්නේ නෑ කතා කරන්නේ නෑ යනවා හෙට හම්බුනොත් පුළුවන් හෙට හෝ අය යනි එන්නේ නෑ වෙන්න පුළුවන් ඒ තරම් අවිනිශ්චිත ජීවිතයක් නැති එතකොට මේ කියන්නේ අශෝකී භාවයක් ඇති කරගන්න නම් අම්මා පච්චේ දුවේ පුතේ කොතෙන්ට දෙන්න කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයට මේ සම්බුද්ධ ශාසනයට සම්බුද්ධ ශාසනය තමයි නිවීම තියෙන්නේ වෙනත් තැනක නෙවෙයි එසා සීවක තෙරුන් වහන්සේ ගමේ ඇලුනේ නැහැ සීවක තෙරුන් වහන්සේ වනයේ ඇලුන නිසා වෙන්න නැත්තම් වනයේට හිත යොද වූ නිසා වෙන්න උන්වහන්සේ වෙනත් තැන්වල නොඇලීම නිදහස් වුණා. ඒක තමයි නිවන කියලා කියන්නේ. හරියට පින්නතුනි සාංගීත ක්‍රමයේ වගේ මොකද්ද පින්තාලි. දැන් බලන්න ඉස්සර පින්තාලියක් තිබුණානේ. පින්තාලියට පැන් දාපු කෙනෙක් නැහැ. පින්තාලියෙන් පැන් බිව්ව කෙනෙකුත් නැහැ. පින්තාලියෙන් පැන් බීලා ස්තුති කියන්න කෙනෙක් නැහැ. එතකොට පින්තාලියෙන් පැන් බීලා හෙව්වේ දැම්මේ කවුද කියලා හොයන්න කෙනෙක් නැහැ. පින්තාලිය තියෙනවා කවුරුන් හෝ වතුර පුරවනවා කවුරුන් හෝ පාර යන කෙනෙක් බොනවා. ගන්නාහු දෙන්නාහු අතර බැඳීමක් නැහැ. ගත්ත කෙනත් දුන්න කෙනත් අතර කිසිම ඇයි හොඳයක් නැහැ. ඒ කියන්නේ දන්නේ නැහැ කවුද කියලා. ඒක නෙවෙයි ද හරිම තැන. ඒක තමයි හරිම තැන. ගත්ත තැනින් සහ දුන්න තැනින් බැඳීමක් නෑ. ඔක සාංගීත ක්‍රමයක්. සාංගීත ක්‍රමයක්. එතකොට ඒ වගේ ජීවිතයක් තමයි අපට ඕන පින්නතුනි. ඒ වගේ ජීවිතයක්. ඒ අවබෝධය ඔම හැම දිනාටමත් මේ ධර්ම දේශනාවෙන් ඇති වේවා කියන ප්‍රාර්ථනාව සාදු 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 අද මේ උතුම් වූ පින්වන්ත ධර්ම දේශනාව පින්වන්ත අප්පච්චි කෙනෙක් වෙනුවෙන් කරන්නේ මාතලේ කයිකාවල පල්ලේ වේරගම කුමාරි අමුණුගම දයාබර බිරිඳ අනුසා අමුණුගම මංගලා අමුණුගම ජනිත අමුණුගම අමිල අමුණුගම යන දූපුතුන් ඉන්දික බලිසුන්දර සුමිත් තෙන්නකෝන් යන බෑනාවරු ගීතිකා පෙරේරා දිනුසා දුනුවිල යන ලේලියවරුන් රහල් නදුන් මතීෂ සඳුල් සමෝත් අවීස දනිදු පූජනී රුවන්ති යන මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ නෑදෑ පිරිස දායකත්වය ලබන්නේ. පල්ලේ වෙහෙරගම අංක 211 ඒ දරණ නිවසේ පදිංචි හරිස්චන්ද්‍ර බණ්ඩාරනායක අමුණුගම පියතුමාගේ 80 ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම පවුලේ සුජීවත්ව සිටින සැමට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් මියගිය සැමට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත්
දේශකයාණන් වහන්සේට රංගිර ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මේ උතුම් වූ පින්කමේ අරමුණු හැටියට පවතිනවා. පින්වන්ත අප්පච්චි කෙනෙක් හොඳ දරුමුණුබුරු මිනිබිරියෝ දැකපු අයනේ, ඈ හොඳ බෑනාවරුත් ඉන්නවලු. ඒ වගේම දරු මුණුබුරු මිනිබිරියම් බොහෝමයක් ඉන්නවා. අද එතුමා වෙනුවෙන් මේ සිද්ධ කර සතුටුදායක පින්කමක්. මේවා අපි ගොඩක් කරනවා අඩුයි පින්නතුනි. මලාට පස්සේ බණ කියන්නේ, කනක් නැතුව කොහොමද බණ අහන්නේ නේද? මලාට පස්සේ බණ කිව්වට ඔහුට බණ අහන්න පුළුවන්ද? බැ. මලාට පස්සේ පින්කම් කළාම ඔහුට පින්කමට අනුමෝදන් වෙන්න පුළුවන්ද? නැහැ. ඊට වඩා ශ්‍රේෂ්ඨ ලබන අවුරුද්දක් වේද, ඊළඟ අවුරුද්දක් වේද, ඒක දැකලා හිතින් දැකලා අනුමෝදන් වෙලා පින්කමක් කරන්න තියෙනවා නම් හරි වටිනවා. එහෙම කරන්න, අම්මටත් කරන්න. හොඳයි. මේකම නෙවෙයි, මෙයම කරන්න කියනවාම නොවේ, ඔබලාට කැමති පරිදි පින්කමක් කරන්න දෙමව්පියන්ට දෙන්න පුළුවන් ලොකුම දේ එයයි. දෙමව්පිය අපිට දුන්න ලොකුම දේ තමයි මිනිස් ආත්මයක් දීම. දෙමව්පියන්ට අපිට දෙන්න පුළුවන් ලොකුම දේ තමයි පින් දීම. උපන් දිනයක් ආවා නම් කේක් කපන්නවත් විනෝද වෙන්නවත් නෙවෙයි. ඒ අම්මා තාත්තා වෙනුවෙන් දොත් නගලා වැදූ අම්මාට ජාතක කළ පියාට පින් සිද්ධ වේවා කියලා ආශිර්වාද කිරීමයි ශ්‍රේෂ්ඨ. ඉතින් අද පින්වන්ත තාත්තට සතුටු වෙන්න පුළුවන්. දරුවෝ සියලු දෙනා එකතු වෙලා ඔබතුමා වෙනුවෙන් 80 වෙනි ජන්මදිනයේ 120ට 220ක් ආයු ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. නමුත් ඉතින් ඒවා බොරු වචන, ඒවා හිස් වචන, කෙනෙකුගේ හිත සතුටු කරන්න පුළුවන් වචන. නමුත් අපි දන්නවා 120කට මෙහා අපි හැමෝම යනවා. ඊට ඉස්සෙල්ලා හිත හදාගන්න පුළුවන් හොඳ කුසල කම්ම නිමිත්තක් ඇති කරගන්න පුළුවන්. මේවා දුන්නහම කම්ම නිමිත්තක් ඇති කරගන්න පුළුවන්. එහෙම මරණ ගොඩක් තියෙනවා, මම දැකලා තියෙනවා පින්නතුනි. එනිසා මේ මොහොතේ ඔබ කළ පින්කම හරි ශ්‍රේෂ්ඨ පින්කමක් හැටියට නිදුක් නිරෝගී චිරජීවනයේ ඇති වේවා, කායික මානසික සුවය උදා වේවා. ඔබතුමන්ට තව තවත් පින් සිතුවිලි පහළ කරගෙන බුදුන් දහම් සංඝුන් රත්නත්තරේ නිතර සිහියේ තබාගෙන වාසය කරන්නට මේ මානසික සුවය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්කමට දායකත්වයේ දරුව ඔබ හැම දිනාටම, දරුවන්ටත්, දරු මුණුබුරු මිනිබිරියන්ටත්, දයාබර අම්මා ඉන්න අම්මාටත්, සියලු දෙනාටම සෙත් වේවා, යහපතක් වේවා, නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ උදා වේවා, ඔබ සියලු දෙනාටම සැනසිල්ලක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ දේශනං. පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාවකං. සාතු ධර්ම ශ්‍රවණේ ආනිසංසෙන් සදහැවතුනි ලෝක සත්‍යාටම සැනසිල්ලක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරා. සාදු සාදු සාදු. සදහැවතුනි දැන් මේ උතුම් දහම් දේශනාව ඔබට මට දේශනා කොට වදාළ ගෞරවනීය දේශකයාණන් වහන්සේ විසින් ධර්ම පරිස්කාර පූජා කරන මොහොත. ඒ සඳහාමයි තමත් ගෞරවයෙන් ආරාධනය කරනවා අද මේ උතුම් දහම් දේශනාවේ සදහැබර දායකත්වයේ දැරමින් පින්බරදම් සභා මණ්ඩපයේ පැමිණි කුමාරී අමුණුගම මහත්මිය ප්‍රධාන පවුලේ සියලු දෙනාට අපිට මේ උතුම් පින්කම සඳහා සදහැවතුනි සාදුනාත ලබා දෙමින් සම්මාදම් වෙමු.